ලෝකයේ අපරාධ නඩු සමග සම්බන්ධ වුණු හොල්මන් කතන්දර විවිධාකාර අද්භූත සිදුවීම් ඕනතරම් තිබෙනවා. මේ කියන්න යන කතන්දරය ඒවායින් වෙනස් වෙන්නේ එක හේතුවක් නිසයි. ඒ මිනීමරුවෙකු වරදකරුවෙකු කරන්නට අවතාරයක් උපකාර කරපු එකම වාර්තාගත නඩුව ලෙසින් ඉතිහාසගත වී ඇති නිසායි. රැඳී සිටින්න අප සමගම මේ මතක මණ්ඩි. එල්වා සෝනා හීස්ටර් බටහිර වර්ජිනියාවේ ග්‍රීන්බ්‍රිය ප්‍රාන්තයේ ජීවත් වුන 23 හැවිරිදි තරුණියක්. එක් දිනක් නගරයට යන අතරතුරේදී ඇයට කඩවසම් තරුණයෙක් මුණගැසුණා. නමින් ඉරැස්මස් ස්ට්‍රබ්ලින් ට්‍රවුට්ෂූ උන මොහු 37 හැවිරිදි වියේ පසුණු කම්මල්කරුවෙක්. ඉතා ඉක්මනින් ආදරයෙන් බැඳෙන මොවුන් දෙපළ 1896 ඔක්තෝබර් 20 වන දින ලයිව්සේ මිල්ස් වල පැරණි මෙතෝදිස්ත පල්ලියේදී විවාහ වුණා. ඒ සෝනාගේ මව වූ මේරි ජේන් හීස්ටර්ගේ බලවත් විරෝධයක් නොතකායි. තම එකම දියණිය හා විවාහ වුණ මේ මිනිසාට ඒ වන විටත් අපරාධ වාර්තාවක් ඇති බවත් ඇය දැන සිටියේ නැහැ. කොහොම නමුත් නව අඹුසැමි යුවළ ඉරැස්මස් ට්‍රවුට්ෂූගේ කම්මල් සාප්පු අසල නිවසක පදිංචි වුණා. ඒ ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගැන දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙනයි. නමුත් අවාසනාව ඔවුන් වෙත පැමිණෙන්නේ විවාහයෙන් වසරක් ගත ත් කලිනුයි. 1897 වසරේ ජනවාරි 23 වන දින ඒ වන විටත් ගැබිනියක් වූ සෝනා ඇගේ නිවසේදීම මියගොස් සිටියා. අසල්වැසි පිරිමි ළමයෙකු වූ ඇන්ඩි ජෝන්ස් සෝනාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර සොයාගත් අතර ඔහු වහාම ගොස් සිය මව වෙත සියල්ල පවසනවා. ඇය දේශීය වෛද්‍ය හා හදිසි මරණ පරීක්ෂක ජෝර්ජ් ඩබ්ලිව් නැප් අමතන්නේ ඉන් පස්සේ. වෛද්‍ය නැප් පැමිණෙන විටත් ඉරැස්මස් ට්‍රවුට්ෂූ මහතා නිවසට පැමිණ සිටියා. ඒ වන විටත් ඔහු තම බිරිඳගේ දේහය මරණය සිදු වූ ස්ථානයෙන් ඉවත් කර තිබුණා. ඔහු ඇගේ දේහය නිදන කාමරයට ගෙන ගොස් සෝදා ගෙලට හිරවන තෙක් විහිදුණු වෙනත් ඇඳුමක් අන්දවා මූණ වේල් පටකින් ආවරණය කර සිරුර භූමදානයට අවශ්‍ය විදිහට සරසා තිබුණා. එයට හේතු විමසන විට ඔහු පවසා ඇත්තේ ඒවායගේ ප්‍රියතම ඇඳුම් මාහිත්තම් බවත් අවසන් වතාවට ඒවායින් සැරසීමට ඇය කැමති ඇති බවයි. ඉන් පස්සේ වෛද්‍ය නැබ් සෝනාගේ දේහය පරීක්ෂා කිරීමට සැරසුණු නමුත් ඉරැස්මස් තම බිරිඳ අසල වාඩි වෙලා ඇගේ හිස බදාගෙන උමතුවෙන් වගේ හඬන්නට පටන්ගෙන තිබෙනවා. ශෝකයෙන් හෙම්බත්ව සිටින ස්වාමියාව තව තවත් වෙහෙසට පත් නොකරන්නට සිතූ වෛද්‍ය නැබ්ට මේ නිසා විධිමත් මරණ පරීක්ෂණයක් කරන්නට නොහැකි වුණා. මරණයට හේතුව බැලූ බැල්මට ස්වාභාවික එකක්. එය ප්‍රථමයෙන් සදාකාලික ක්ලාන්තයක් හෝ හෘදයාබාධයක් ලෙස සැලකුවත් පස්සේ ගර්භණී අවධියේදී සිදු මාතෘ මරණයක් ලෙසයි ප්‍රකාශයට පත් වුණේ. කිසිවෙකු සැකපල නොකළ මෙම මරණේ අවසන් කටයුතු පසු දින එනම් ජනවාරි 24 වන දින සෝල් චැපල් මෙතෝදිස්ත සුසාන භූමියේදී සිදු වුණා. නමුත් සත්‍ය කතන්දරය ඇරඹුණේ මින් පස්සේ. මරණයෙන් දින කිහිපයකට පස්සේ සෝනාගේ මව වූ මේරි ජේන් ප්‍රාදේශීය නඩු පවරන්නෙක වූ ජෝන් ඇල්ෆ්‍රෙඩ් ප්‍රෙස්ටන් වෙත ගොස් තම දියණියගේ මරණය සැක සහිත බවත් ඒ නිසා මරණය සම්බන්ධව නඩුවක් විවෘත කරන ලෙසත් පවසා සිටිනවා. මේ සැකයට හේතුව ලෙස මේරි පවසන්නේ සෝනාගේ අවතාරය ඇගේ ඇඳ අසල පෙනී සිට තමාව ඝාතනය කළේ තම සැමියා වූ ඉරැස්මස් බව ප්‍රකාශ කිරීමයි. මේ කතාන්දරය ප්‍රෙස්ටස් විශ්වාස නොකළ නමුත් මරණය සම්බන්ධව සාර්ථකව පශ්චාත් මරණ පරීක්ෂණයක් කර නොමැති බව ඔහු සොයාගන්නවා. ඒ නිසා මේ නඩුව සඳහා ඉඩක් ලබා දෙන්නට ප්‍රෙස්ටස් තීරණය කරනවා. ඒ අනුව මෘතදේහය නැවත ගොඩට ගෙන මරණ පරීක්ෂණයක් සිදු කිරීමට ජූරි සභාවක්ද පිහිටවනු ලැබුවා. 1897
අතේ පෙබරවාරි 22 දින සෝනාගේ සිරුර නැවත ගොඩටගෙන පරීක්ෂාවට ලක් වූයේ ඒ අනුවයි. පැය 3ක් පුරා පැවති මෙම මරණ පරීක්ෂණයෙන් අනතුරුව අවසන් වාර්තාවක් ප්‍රකාශයට පත් වුණා. ඒ අනුව සෝනාගේ බෙල්ල කැඩී ගොස් ඇගේ පළමු හා දෙවන කශේරුකා විස්ථාපනය වී ඇති බවත්, ඇගේ සුලන් නාලය කුඩු වී තිබීම ගෙල සිරකර මරා දැමීමක් බවටත් ඇඟිලි සලකුණු සාක්ෂිද ඇතුළත්ව පැහැදිලි සාක්ෂි හමු වී තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉරැස්මස් ට්‍රවුචු තම බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට පත් වුණා. 1897 ජූලි මස නඩු විභාගය ආරම්භ වුණා. ඒ අතරතුරේදී ඉරැස්මස්ට පෙර අපරාධ වාර්තාවක් ඇති බවත්, ඔහු මීට පෙර දෙවරක්ම විවාහ වූවෙක් බවත් හෙළි වුණා. පළමු විවාහක බිරිඳ ඉරැස්මස්ගේ දරුණු වදහිංසා ඉවසාගත නොහැකිව ඔහු හැරදමා ගොස් තිබුණා. දෙවන බිරිඳ විවාහ වී වසරකටත් අඩු කාලයකදී අබිරහස් ලෙස මියගොස් තිබුණා. සෝනා ඔහුගේ තුන්වන බිරිඳයි. සෝනාගේ මව වූ මේරි ජේන් පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකාරිය වූවා. අවතාරයේ සම්බන්ධ කතාව සඳහන් කිරීම මෙම නඩුවේදී අවම කරන්නට සෝනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා උත්සාහ කළේ එවන් කතන්දර මෙවැනි නඩුවකදී විශ්වාසයට නොගන්නා නිසයි. නමුත් විත්තිය නීතිඥයා සෝනාගේ මව නගන චෝදනා විශ්වාස කළ නොහැකි බව ඔප්පු කරන්නට අදාළ අවතාරය සම්බන්ධව පුළුල්ව සහ නැවත නැවත ප්‍රශ්න කරනු ලැබුවා. විත්ති පාර්ශ්වය විසින් ඇසූ බැවින් මෙම අවතාරය පිළිබඳ ප්‍රශ්න නොසලකා හරින ලෙස ජූරි සභාවට උපදෙස් දෙන්නට විනිසුරුවරයාත් අපොහොසත් වුණා. කෙසේ වුවත් මෙය අදාළ නඩුවට ඉතාම වාසි සහගත ලෙස බලපෑම් ඇති කර තිබෙනවා. මන්ද ජූරි සභාවේ බොහෝ දෙනෙක් මෙම අවතාරය පිළිබඳ කතන්දරය විශ්වාස කරන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබුණා. අවතාරය පවසා තිබුණු දේවල් සත්‍ය බව දැනටමත් තහවුරු වී තිබීම මීට හේතු වුණා වෙන්න පුළුවන්. ඒ නිසා අවතාරය පිළිබඳ කතාන්දරය නඩු වාර්තා සටහන් වලට එක්වීම සහ අවසන් තීරණයට බලපෑම් සහගත යමක් වීම නිතැතින්ම සිදු වුණා. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස අවසන් තීන්දුව සඳහා ජූරි සභිකයන් 12 දෙනාගෙන් 10 දෙනෙකුම මරණ දණ්ඩනයට පක්ෂව ඡන්දය දුන් නමුත් එය ඒකමතික තීරණයක් නොවුවෙන් එල්වා සෝනා හීස්ටර් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ඉරැස්මස් ට්‍රවුචුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වුණා. ඉරැස්මස්ව එල්ලා නොදැබීම ගැන නගරවාසීන් කෝපාන්විෂ්ට වූ අතර අවසානයේ ඔහුව රජයේ සිර කඳවුරකට යවනවා. කොහොම නමුත් ඉන් වසර 3කට පස්සේ එනම් 1900 මාර්තු 13 දින මවුන්ස්විල් වල ප්‍රාන්ත සිරගෙදරදී උණ වසංගතයකට ගොදුරු ඉරැස්මස් ඉන් මිය යනවා. තමන්ගේ මරණය ගැන සත්‍ය පුවත හෙළි කරන්නට ආ සෝනා නමු ඇය ග්‍රීන්බිය අවතාරය ලෙස මුළු රටේම ජනප්‍රියත්වයට පත් වුණා. ඒ වගේම ඇගේ සිරුර මිහිදන් කර ඇති සුසානයේ අසල මිනිමරුවෙකු වරදකරුවෙකු කරන්නට අවතාරයකින් ලැබුණු සාක්ෂියක් උපකාර වූ එකම නඩුව ලෙසින් සටහනක් තබන්නටත් එරට වැසියන් අමතක කළේ නැහැ. අවසානයේ තෙක් රැඳී සිටියාට ඔබට බෙහෙවින් ස්තුතියි.